සාසාතුසාතෝ. සුපිැතුනේ ටේවී දිදුරු නාලිකාව කියන්නේ ඔබේ කල්්‍යයන මිත්‍රනාඩිකාව. මතු දිදුලන මනුදෑයකට ආශිර්වාදධ පාර්ථනා කරමින් අප සූදානම් ඔබ ඉතාම හොඳින් හඳුරන ඔබ අප වහදුරනාසේම අප ඔබ වහදුරන ඔබ කල්්‍යයා අන මිත්‍රනාලිකවෙන්. මතු දිදුලන මනු දයක් පෙනුවෙන් මෙ පැට නීමිත උතුන් දර්ම දේශනාවක් සන්න වෙේදනය කරනටයි අපේ බලාපොරොත්තුව. ගේ ගෞරවනනි ආාධනාව පිළිගෙන හෝකදර පෙහිටි අපගේ මැදිරි පරිස්ශ්‍රයට වැඩමුවවා වැඩහිදිට ගෞරුණය පින්වන්ත දේශකයන් වහන්සේ අපට අවසරයි නම සහිපත් කරන්නට මරගම සිරි වජනඥාන ධර්මායතනයේ ආචාර්තැන් පත් නමකයන්ට අවසරයි පූජපාද ගල්කිස්සේ සෝමානන්ද පින්වත්තුස්වාමීන් වහන්සේ අප කවුරුත් දෙපා නැමැද සාධකාරණංවා පිළිගෙන සිටමෝ. සාධූ සාතෝ සාතෝ. පිතුනි සදධර්ම දශාව අරභකිරීමට පෙරාතු, සදැවත් සපිනතු නිතාම් ්‍රද්ධාසිතිෙන් යුක්තව පිළියද කරගටයදනාව, අලංකරවත් මල්වට්ටිය ප්‍රථමකොට ස්වාමීන් වහන්සේට අතගස්වා ඉන් අවසන ශාකමුණ තිලෝගුරු සම්මා සම්බපණන් වහන්සේ විශයහි පූජාකරන හැටියටත්. ඉන් අනතුරුව දැත් වට්ටිය ස්වාමීන් වහන්සේට පිළිකන්වා සද්ධර්ම දේශනය වෙන ව නාාධනාර හැටියටත් දායක සුපින්නතුන්ට සෙහිපත් කරනවා. මෙම දායිකත්ත ධර්ම් දේශනාවේ බැතිවර දායකත්තේ ලබා දෙෙනවා කම commercialල් බැක්කුවේ සේවේකර විශ්‍රාම් ලැබූ මහත් මහත්මින් වන චන්දන ගුණසේකර මහතා, රංජන් එදිර්වීර මහතා එLC.K. පතිරන මහතා සුනිල් ජයසේන මහතා, Kපී නදසිරි මහතා, ගයා මනම්පේරී මහතා, නලින් ප්‍රනාාදු මහතා, සම් අබේ සේකර මහතා, සවිත්‍රි රණවීර මහත්මියය සහ පුල්සරා සේනනායක මහත්මී යන පෙන්වත් පිළිසවිසින්. ුපිතුන් අරුණුව වශයෙන් සෙහි පත් කරනවා අංක තුන්ස හතරිස්හයින් එක ඒ තල්පිටිය දකුණ වාද අනිවසහි පදිංචිව සිටි කමර්ශල් බැංකුවේ විශ්‍රාමික ජේෂ්ඨ කළමනාකරු දම්මික දීපාල් හතුරුසිංහ මහතා අභහාප්‍රාප්ත වී මාසතුනක් ගතවීම නිමිත්තෙන් එතුමාට පින් අනුමෝදන් කරන්නටත් කමශල් බැංකුවේ එතුමාගේ සමකල්නයන් විසිනුයි මෙම සදධර්ම දේශනාවට බැති ප්‍රදාායකත්්‍යයත් ලබා දෙන්නේ. ධර්මදේශනාවට සහ ාගී වූ මේ පල්ලවගගේිය දම්මික දීපල් මතාගේ බිරිඳ වන දම්මිකා හතුරු සිංග මහත්මයටත් පුතනුවන් සහ මහධරණියය लेලියටත් ඇතුළු සිරුම ඥාතිීන්ටත් සදධර්ම දේශණාවට සහභාගී වූ සිරුමදිනාටත් නිදුක් නීරෝගේ දීර් ගයිෂ්‍ය ප්‍රාත්ථනා කරටත් සුපින්නත් පිරිස අධිෂ්ටාන කරනවා. සමන්තාචකබलेසෝ අතරගචන්තුදේවතාා. සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සග්ගමොක්හදං ධම්ම සවන කාලෝ අයංභදන්තා ධම්ම සවන කාලු අයංභදන්තා ධම්ම සවන කාලෝ අයංභදන්තා නමුෝතස්ස භගවෙතු අරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවෙතු අරහතුෝ සම්මා සම්බුද්හස්සේ නමුෝතස්ස භගවෙතුෝ අරහතුෝ සම්මා සම්බුද්හස්ස. පණ්ඩු පලාා සෝාවදානිසි යමපුරිසාපිච තං පට්හිිතා උයෝග මුකේචතිට්ටහසි පාතිහි අම්පිචතේන විද්ජති සෝකරෝහිදීප මත්තනෝ කිිප්පංවායාම පණ්ඩිතෝභව නිද්ධන්ත මලෝ අනංගනෝ දිබ්බං අරිය භූමිහේසිතති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනේ. සුපුරුදු පරිදි දිදුල රූපොවාහිනය ඔස්සේ ඔබවිත ගෙනේන සැදැහැති දායකත්තු ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්මදානමය පින්කම. සම්පූර්ණත්වයට පත්කරලා විශේෂීන් කොමර්ශල් බැංකුවේ සේවය කරලා විශ්රාම ලැබූ චන්දන ගුණසේකර මහත්මා හරංජ නෙදිරිවීර මහත්මා, එ සකේ පතිරණ මහත්මා සුනිල් ජයසේන මහත්මා එවගේම කේපේ නන්දසිරි මහත්මා ගයා මනම්පේරි මහත්මා නලීන් ප්‍රනාාන්දු මහත්මා ස එම් අභේ සේකර මහත්ම සවිත්‍රී රණවීර මහත්මිය එවගේම පුල්සරා සේනානායක මහත්මිය ඇතුල්ලු සහෝදර පිරිස කල්්‍යාන මිත්‍ර පිරිස තමන් සේවය කරපු ආයතනයේ සත්පුරුෂ කල්ලයාන මිත්‍ර පිරිස ඒකරාශී වෙලා බලාපොරොත්තු වෙන්නේ අංක තුන්සිය හතලිස් හයෙන් එක ඒ තල්පිටිය දකුණ වාදදුව යන ලිපිනේහි පදිංචිවිඳල්ලා ට මාස තුනකට පමණ පෙරපරලූ සැපත් කොමර්ශල් බැංකුවේ විශ්‍රරාමික ජේෂ්ඨ කළමනාකරු ධම්මික දීපාල් හතුරු සිංහ මැතිතුමන් සිහිපත් කරගෙන එතුමන්ට පින් අනුමෝදන් කරන්න එතුමාගේ සමකාලීනයන් හැටියට. එයින්ම පැහැදිලි වෙනවා හතුරුසිංහ මහත්මා මොනතරන් සත්පුරුෂද කියන එක. එක්ක හිටපු අය තමයි තමන්ගේ හැටි හොඳටම දන්නේ. එතකොට එකටිහිටපු අය ඒ ඇත්තු නැතිවුණහම මේ විදියට පින්කන් සිද්ධ කරලා පින් අනුමෝදන් කරනවා කියන්නේෙම එතුමන් විශිෂ්ඨ ජීවිතයක් ගත කරලා තිබෙනවා. ඒ සහතික කරන්්ඩ පුළුවන් වටිනාම සහතිකයක් තමයි මේ සිද්ධ කරන්නේ. කල්්‍යාන මිත්‍රයන් හැටියට සහෝදර කාර්ය මණ්ඩලයක් හැටියට සමකාලීන පිරිසක් හැටියට පරලෝ සැපත් තමන්ගේ මිතුරාට සිදුකරන්නට පුළුවන් වටිනාම යුතුකම තමයි මේ සම්පූර්ණත්තුවයට පත් කරන්නේ. බුදුහාමුදුරුවන්ගේ දේශනාවට අනුව කාටත් මොන විදිීයට ජීවත් වනා අවසාන ප්‍රතිඵලය මරණයයි. කන්දක් කුඩින් අතහැරපු බෝලයක් කන්දපාමුලට පෙරලීගෙන එන්නාසේ. අපි තත්පරයක් තත්පරයක් පාරසා පෙරලෙන්නෙම මරු දෙසටයි. මාරයා වෙතටයි. කාලයා වෙතටයි. කාලයේ ගත වෙනෝ කියන වෙනමොකක්වත් නෙවෙයි කා වෙතට ලංවීම කාල කියල කියන්නේ මාරයට කාල ක්‍රියා කලා කියලන්න මාරයාගේ ක්‍රියාවට ලක්කුනා කියනෙ එකයි. තත්පරයක් තත්පරයක් පාස අපිට කිට්ටුවෙඩ වෙලා තියෙන්නේ ඔන්නඔේ මරණයට ඒත් තත්ත්වයට තමයි හතුරුසිහ මහත්මා පත් වනේ. මෙ ජීවිත රඟ මඩලේ බැසගිය එක් තර චරිතයක්. අපි ඔක්කෝටමත් අපේ කාලය අවසන් වෙනකොට මේ වේදිකාවෙන් බැහැලයන්න සිද්ධ වෙනවා. ඉති එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තමයි සැනසෙන්න තියෙන එකම මග. එක හොඳට මතක තියාගන්ඩ ඕන. වෙන මොකක්වත් නෙවෙයි අවසානයේදී, සැනසෙන්න තියන එකම ක්‍රමය තමයි ආධ්‍යාත්මික සුවය වෙන මොනොවාද. ඔයි සමාරය හිතාගෙන ඉන්නවා තමන්ගේ දරුවෝ හොඳට හැදිල්ලා හොඳ තැන්වලට ගිහාම මට නිදහසේ මේ හුස්ම වාතලයට මුසු කරන්ඩ පුළුවන් වේ කියලා මට නිදහසේ මැරෙන්ඩ පුළුවන් කියලා සමාරු හිතනවනේ. ඒවාඋනා කියන නිදහසේ මැරෙන්න්නම හේතුවක් කියල කියන්න පුළුවන්කමක් නෑ. එකක් තරාවිදික නිදහසක් කියන කැත්තයි සැබවිම්ම නිදහසේ මැරෙන්ඩ නං අධ්‍යාත්මික දියුණුවත් තමාගාව තියෙන් ඕ. එක හොට මතකතියාගන්න දැන් අපි සාමාන්‍ය කියන දෙයක් තමයි මට දැන් කිසිම ප්‍රශ්නයන් නැතුව පීඩනයක් නැතු ඇස්දික පියාගණ්ඩ පුළුවන්. මගේ ළමයි හොඳ ටිඟන ගත්තා හොඳ තැන්වල ඉන්නවා න මම දුක්වි දින්නේ නෑ. ඒනිසා මට පීඩනයකින් තොරව ඇස්තික පියාගණ්ඩ පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා. හැබයි හොන්ට මතක තියාගන්න පීඩනයකින් තොරව ඇස්පියා ගණ්ඩනං ආධ්‍යාත්මික දියුණුවක්තියෙන් ඕන. මොක දහේතුව දරූහොඳට හදන්නත් ඕන මංක මේ නිදහසක් නොවේ කියල කියනවා නෙවෙයි. ඒ යුතුකම් ඉටු කරණ්ඩෝන වගකීම සම්පූර්ණ කරණ්ඩෝන එතකොටත් සැනසීමක් එෙනවත් තමයි සැබෑ සැනසීමෙන්න්නේ ධර්මාණුකූලව හිත හදාගත්ත තැන. එහම නැත්තං එන්නේ නෑ. කද හේතුව අපි අන්තිම වෙනකං ලෝකයාට මොනතරන් දේවල් කළත් අපේ හිතේ අමුතු බලාපොරොත්තුවක් තියනවා. දැම්මම් ප්‍රශ්නයක් ඇවුවොත් මේ ලෝකෙ අම්මලතාත්තල ළමයි වෙනුවෙන් කැපකිරීම් කරනවාන්නේ. ම ලොකු කැපකිරීමක් නේක සමාරක්කට අවුරුදු හැත්තෑ අසුව වෙනකනුත් අම්මලතාත්තල තමන්ගේ දරුව වෙනුවෙන් තමයි කැපකිරීමම් කරන්නේ. ර කසාද බැඳල ගියත් ඊට පස්සේ මුණනුපුරාල මිනිපිරීලා බලාගෙන වඋනත් කරන්න මොනවාද කැපකිරම් හැබැයි කොච්චර කැපකිරීම් කළත් දැන් අපි සාමාන්‍යෙන් ඇහුවොත් ඔය කැපකිරීම් කරන්න මොනව බලාපොරොත්තුවෙද කියලා මොකත් දෙන උත්තරේ අම්මල තාත්තල දෙන උත්තරේ තමයි අපි කිසිීම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ ඒ නිසාමානෙන් කියන්නේ අපි කිසිම දෙයක් ළමයින්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ එක ඇත්තද අපි හදවතින්ම කතා කරලා බැලුවොත් එක සහතික ඇත්තද කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැද්ද නැත්ත මොනොහරි බලාපොරොත්තු වෙනවාද සමර්ගට සල්ලි බලාපොරොත්තු වෙන්නේ නෑ එක හරි ඉඩකඩන් යාන වාන බලාපොරොත්තු වෙන්නේ නෑ එක හරි හැබැයි අපි ගැනත් හොයල බලයි කියන වගේ බලාපොරොත්තු තියෙනවාද නැද තියනවා කතා කරයි හොයයි බලයි මංගාව ටැවිල්ලයයි එහෙම්ම බලාපොරොත්තුවක් හැම අම්ම කෙනෙක් තාත්තකිනෙක් ලඟම තියනවා එතුට කිසිම බලාපොරොත්තුවක් නෑ කියල කියන්න පුළුවන්කමක් නෑ බලාපොරොත්තු තියෙනවා. හරි එතුවට බලාපොරොත්තු සියල්ලම සුම්වෙන වෙලාවක්තම අවසාන මොහොත මාත්තෙක්කදී මං අසීපුනුත් ළමයි මංඟාවට විල්ල බලයි ඕත් තියෙනවන එත්තටම හැබ අන්තිම වෙලා විදදිමකද්ද වෙන්නේ මම මොන්න තරං කැප කිරීමක් කළත් දැම් මගේ පුතාලට දූලට මං වෙනුවෙන් කටයුතු කරන්න බෑ. ලෙඩ වෙනකොට බිහෙට්ටිකරන්දී හැබේ ලෙඩේ වේදනාව ගණ්ඩ බෑනකාටවන්. වයිසට යනකොට සමාරක් විට වයිසට යන පෙනුම නවත්තන්න මගක් කරි කරයි. හැබේ වයිසට යන එක නවත් අන්න බෑනේ. ඊළඟට මරණයම් බේරගන්න විධඋපක්‍රම භාවිතා කරයි හැබේ කවධහරි සිදුවෙන මරණයෙන් බේරග්ඩ බෑනේ. එතකොට මොන තරං අපි කැපකිරීමම් කළත් ඒ කිසිම කෙනෙකුට අවසානිදි අපිට පිහිට වඩ්බෑ. එතකොට අපිත් එක් ඉඳී මාතෙක ඉඳී කියන අදහස සුන්වෙනවාද නැද්ද. සුංවෙල යනෝ. අම්මලතාත්තලා ඊලාට මේ. බැඳී ඇතිකර ගත්ත හම අපි හිතන දෙයක් තමයි මට මෙයාගෙන් සල්ලිය ෝනත් නෑ ඉඩං ඕනත් නෑ ගෙවල් ලෝනත් නෑ ඒත් මාතෙක ඉඳදී කියලෙ එකක් තියෙනවානේ. එතුට අන්තිම මොහොතදී ඒ බලාපොරොත්තුෝ සුම් වෙලා යනෝ මේ කෙනෙකුටවත් මාත්‍යක්කඉට බෑ අත්තල්ලගෙන හිටියට ඔලු අතගෑවට ඒ අතගගාන ඔු අතගාන අත් අතගගා ඉන්න කියල විඤඥාය නිරුද්ධයනවා. මරණය. එතුවට ඒ අවස්ථාවදි අපිට තේරෙන දෙ ත්තමයි මම කොච්චර දේවල් කළත් මම සමරක්විට සමහරු පන්සලකට යන්න නැතුව දානයක් දෙන්න නැතුව සිල් සමාධංවෙන්න නැතුව ආධ්‍යාත්මික දියුණුවක් නැතුවනව කැපකිරම් කරන්නේ අන්න අයට තමයි ලොකුම ප්‍රශ්නයෙන් මම සම්පූර්ණයෙන්ම ජීවිතය කැප කරලා මේ මේ දේවල් කලා මේ මොහොතෙදදි මට කිසිම කෙනෙක් පිළි සරණට නෑ. අඩුමගානේ මම ආධ්‍යාපමික දියුණුවක්වත් ලැබුවේ එහෙම දියුණුවකුත් මට නෑ කෙල හිතු නහම අධික පීඩනයක් අවසාන මෝොතෙද එනවාද නැද්ද. එනවා. ඒ නිසා මතකතියාගන්න? ආධ්‍යාත්මික දියුණුව ලැබූත් තමයි සැබෑ නිදහසක් බුක්තිවිඳන්න හම් වෙන්නේ අනි ඒව ඔක්කුම අපි මේ සාමාන්‍ය නිදහසක් පමණයි. අන්තිමටම තමයි නිදහස් සුනාද නැද්ද කියන එක තීරණය වෙන්නේ. එනිසා ආධ්‍යාත්මික සුවයක් අත්‍යවශ්‍යයේ අද ධර්ම දේශනා ස්සේ පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ වයසක තාත්ත කෙනෙ ස්සරා සිදුකරපු දේශනාවක්. වයෝවෘරදු පාසක මහත්තේ කිස්සරා වයවෘර්ධ තාත්ත කෙනෙ කිස්සරා පිය කෙනෙක් සර ඒ වයෝවෘරධ කෙනාට කියාපු බනක් තමයි ධර්ම දේශනාව මාතෘකාව හැටියට සජ්්‍යායනා කළේ ඒ කාරණාව මේ හැමෝටම වැදගත් එක පැත්තකින් දැන් විශ්‍රවාාමික ජීවිත ගත කරන න ඒ කියන්නේ මොකක්ද විශ්‍රාම ගියා කියන්නේ මොකක් ද දැන් එන්න එන්න වැඩ කරඩ අමාරයි කියන එකක් ඉස්මතුවීමක් නෙ වැඩකරපු කාලි ගියා කියන එකක් ඒ කියන්නේ දැන් ශක්ති අඩු කියන එකක් ලෝක පිළිගන්න මෙන්න මේ වගේ කාලෙකින් පස්සෙ ටිකක් වැඩ අමාරුයි කල්පනාවහි මෙහි වෙනවා . ඒනේ විශ්‍රාම ගන්වන්නේ කල්පනාවහි මේ වඩ පුළුවන් ඊළඟට විවිධ අපහසුතා මත්තු වෙන්ඩ පුළුවන් පීඩනයේ වැඩිවෙඩ පුළුවන් ඒව ගැන සලකල න මෙතනින් පස්සෙ ගෙදරට වෙලා ඉන්ඩ. දැ සහරකට විශ්‍රාමගේපයට වඩා මෙ ශක්තියක් නෑ ඉන්නට. එනතා නමුත් අ සාමාන්‍ය කතාවෙතියනවා මේවයි කාලයකින් පස්සේ නිදහස් කරනවා. එකන්නේ දැම් මොකක්ද වෙන්නේ. දැන් අපහසු කාල සීමාවක් එන්නේ. විශ්්‍රාම ගියා කියන්නේ ජීවිතේ සැදෑසමයට කිිට්ටු වෙනවා කියල කියන්නේ සැඳෑ සමය තුළ ලින්නවා කියල කියන්නේ දැන් අපාසුයි. හරි? එතෝට ඒ වගේ කෙනෙක් කොයිවිදියටද හිත ශක්තිමත් කරගන්නේ මොනොවද කරණ්ඩ ඕන කියනෙ එක බුදුහාමුදුරු මේ දේශනාවිදි සිද්ධ කරනවා. මෙ වයවුරුදු පාසක මහත්තේ ඉස්රා කියාපු කාරණ විශේෂයෙන් වැඩි හිටියන්ට අත්‍යවශ කාරණාවක්. මෙවා ළමයින්ට තරුණයන්ටත් වැදගත් වෙනවා. විශේෂෙන් බුදුහාදුරු දේශනා කළලේ වයවුරද කෙනෙක් ඉස්රාණේ. ඒ නිසා මේක වැඩිහිටියන්ට වටින දෙසුමක්. බුදුහාන්දුරණේ වයවුෘරුදු පාසක මහත්තේ සරහ කියනවා. පණ්ඩු පලාසෝව දානිසි යමපුරිසාපිච තං උපට්ටහිතා. උයෝග මකේච තිට්ටසි පාත්හි අම්පිච තයන විද්ජති. බලන්නකො මේ කියල තියනද. දැන් ඔබතුමා හරියට, Enlântra, itch... ැ මේක ඔයඇත්තු හිතන්නෝ ොකක්ද මේ බුදු හාමුදුර මේ මට කියලා තියෙන්නේ මට තමයි මේ ආමන්ත්‍රණය කරන්නේ. දැන් ඔබතුමා හරියට පණ්ඩු පලාසෝව ගහන් වැටෙන්ඩ බලාගෙන ඉන්න ඉදුුණු කොලයක් වගේ ගහි වැටෙන්ඩ බලාග ඉන්න ඉදුනු කොල තියෙන්නේ. හොළඟ පොඩ්ඩක්කරි වැඩිච්චක මොකද වෙන්නේ ඩිල හැර. යට දැන් ගහෙෙන් වෙෙන්වෙන්න වලාගෙන ඉන්න ඉදුනු කොලයක් වගේ යමපුරිසාපිචතන් උපට්ටිතා උයෝග මොකේච තිට්ටසි මාරයා දැන් ළඟටම ඇවිල්ල ඉන්නේ මාරයාගේ ම අභියසි ඉන්නේ මාරයගේ කටලඟ ඉන්නේ මාරයගේ කටළඟ ඉන්නේ ළඟටම ඇවිල්ලඉන්නේ පාත් එහි යම් පිචතේන විද්්‍යති. කරගත්තු දෙයකුත් නෑ බලනු බුදුහන්දුර කියපුදේ. කරගත්තු දෙයකුත් නෑ දැ ඔඇත්තු පොඩ්ඩ තමන්ගෙන් ප්‍රශ්න කරන්න මමත් දැන් හරි ඉඳනු කොලයක් වගේ ගහෙන් වෙන්වෙන්ඩ බලාගෙන ඉන්න මට්ටම කෙනෙක්. මාරයා අභියසි ඉන්නේ. මාරය ලළඟටම විල්ල ඉන්නේ කරගත්ත දෙයක් නැද්ද. බුදුහන්දුරු කියනවා පාතහි අම්පිච තේන විජති කරගත්තු දෙයෙකුත් නෑ. තමතමන්ට කල්පනා කරන්න පුළුවන් මාරය ලඟ ඉන්නේ මැරෙන්ඩ ළඟයිදැන් ගහෙන් වැටෙන්ද වගේ ඉන්න කොල්ලයක් දැන් කරගත්ත දෙයක් නැද්ද නැත්තන් කරගත්ත දෙයක් තියනවාද. මොකද තත්වක කිය ැවුත් පිරිසක් මෙන්න මෙහෙම කියේ. අපි නං කරගෙන තියන්නේ. මොනවද සංගික දාන මෙච්චර දීල තියෙනවා. අට පිරිකර පූජා කටින පින්කනුත් කළා. හැම පෝටම දැන්මං සිල්ගන්නවා. හොඳට බනාහලතියනවා. මමනං දෙයක් කරගෙන තියන්නේ. ඒම කියන කණ්ඩායමක් ඉදිී. තවත් කණ්ඩායමක් කියයි මන්නං කරගෙන තියෙ මට ඉඩම්ම කොච්චර තියෙනවාද ලොකු ගෙවල් හදල තියෙනවා වාහන පහක් විතර තියෙනවා මට දරුවයින්වා සල්ලි තියෙනවා හොඳට මං ඉගෙන ගත්තා මංහරි ප්‍රසිද්ධයි නම දිනාගත්ත කෙනෙක් මං බලන්නවෙච්චර මට සම්මාන තියෙනවා මංකරගෙන තියෙන දෙ එහෙමත් කියයි හැබැයි ඔය මොනවා කළත් ඔ පැති දෙකක් ගැන කතා කළන්නේ ඔය මොනවා කළත් බුදු හාමුදුරුවෝ කරගත්ත දෙයක් නෑ කියල කියනවා සෝවන් පලේටවත් පත්වෙලා නැත්තං සෝවන් පලේටවත් පත්වෙලා නැත්තං කරගත්ත දෙයක් න සෝවන් පලේටවත් පත්වෙලා නෑ කියන්නේ දෙැන්ගහින් වැටෙන්ඩ බලාගෙනඉන්න කොළයක් වගේ. මාර්ය ලඟට මැවිල්ල ඉන්නේ වෙලාවී මරු වසංගට යන්ඩවෙයිද දන්නේ නෑ කරගත්ත දෙයක් නෑ නැ තම තමන් කල්පනා කරලා බලන්න බුදු හාමුදුරු කියා පවිදියට මේ කොහොමද දැනෙන්නේ කියලා ඒ නිසා බුදුහාමුදුරු පෙන් නවා දැන් ගොඩක්ත් ඔය කතාව ටිකඟ වෙනවා නැද්ද ගහන් වැටෙන්න්න බලාගෙන න කොල්යක් වගේ තැන් තේරෙන් දෙපේ සමහර වෙලාට කෙස් සුදු වෙලා හැලිල්ලාන හම රැලි වැටිල්ලා දත් හැලිල්ලා ලෙඩ ගොඩා කලිනිික් දුවනවා නැද්ද කලිනිික් නැත්තං ජීවිතෙත් නෑවගෙන යන්ඩෙපයි ඊීල බෙහෙත් බොනව අනතිං කියන්නේ කොහොම තිත්ති ඉන්නයිතිං ආතුරුවේ බෙත්වලට පින්සිද්ධ වෙන්ඩ හමන කියන්නේ බෙහත්තුලින් යනවා කට දෙැන් කොයි වෙලාවෙද කියම්ට බෑ කරගත්ත දෙයක් තියවාද නැද්ද සෝවාන් වෙලාවත් නැත් තන්නේ දැ එතකොට ගොඩාත් දෙනෙක් වැටෙන්නේ කරගත්ත දෙයක් නෑ කියන තැන. මේ කරගත්ත දෙයක් නෑ කියන්න කොහෙටද නිවනට සසරට කරගත්තු ඇති සසරේ පැවැත්මට ඇති සැපවිඳවිඳහර ඉන්න පුළුව නිවන වෙනුවෙන් කරගත්තු දෙයක් නෑ. එක කලා කියල කියන්න පුුවන් සෝවන් වුනොත්. සෝවන් පලේටුවත් පත් වුුණු. බුදු හාමුදුරු පෙන්න්නනවා. සෝකරෝහි දීප මත්තනෝ කිප්පං වායාම පණ්ඩිතෝ බව. දැන් තේරුම් ගන්න කරගත්ත දෙයක් නෑ කියලමේ වෙලාවි. ඒ නිසා කිප්පං වායාම පණ්ඩිතෝ බව තමන් තමන්ටම, එලිසරනක් වෙමින් සෝකරෝහි දීපමත්තනෝ තමන් තමන්ට ආලෝකයක් වෙමින් කිප්පංවායාම පණ්ඩිතෝ බව ඉක්මනින්ම වැෑයම් කරන්න පණ්ඩිතයක්ඩ පණඩිත කියන්නේ. එකක ජාතිය පණ්ඩිතය න්නවා. මේ පණ්ඩිතකම ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් වෙන්න. හරි සෝවන් පලටවත් පත්වෙන්න ක්මනින්ම ෑයම් කරන්න එම නැත්තං සද්ධානුසාරී ධම්මානුසාරී මට්ටමකට වත්න ඒ කියන්නේ ධර්මය හොඳට හුරු කර ගත්ත කෙනෙක් ශ්‍රද්ධාව තියන කෙනෙක් වත් වඩ ඒ මට්ටමකට වත් පත්වෙන්ඩ උනන්දුු වෙන්ඩ වෙනවාද නැද්ද වෙන ඒම නැතිවු නොත් මොකද වෙන්නේ අපි හැමෝම අසරන වෙනවා ඒ නිසා හුද්දටටම හදවතට ගණ්ඩෝන එකක් තමයි කිප්පං වායාම පණ්ඩිතෝ බව ඉක්මනින් වැයම් කරන්ඩ දැ වෙලාවනෑ ගහෙන් වැටෙන්ඩ බලාගෙනඉන්නේ වයවුරු දැත්තෝ වැඩිහිටි ඇත්තෝ විශේෂයි දැන් ආය ප්‍රවෘති බලබල ඉන්ඩහදන්්ඩපා. ආය පත්තර කියව කියව ඉන්ඩහ දන්ඩෙපා දැන් ඒව ඉවර කරන්න්න. දෙනද කියන එක දැව ඉවර කරඩ දැ මේ ඒ බලබලා හදන්්ඩ තරං කාලයක් නෑ මෙවා හදන්න දායකත්වය දෙන්ඩ තරං කාලෙකුත් නෑ මොකද ඕනම මනුස්සයකුට මැරෙන්ඩපේ මේ හදාදීන්ද ලමාහරි යන්නේ නෑ තමන්ට යඩ වෙනවානේ. එනිසා යනගම්න්න හදාගන්දත්පේ කියන්න ඔොට මේ ප්‍රවෘති බලන්ඩ පපත්තර බලඩපා කියලා. ජීවිතේ සැඳෑසමයට එනට තමන්ගේ ගමන හරවගණ්ඩ වෙනවා ආධ්‍යාත්මික දියුණුවකට දැන් කොච්චරුවමනාවක්කාවත් තෙලිනාට්‍ය බල බල චිත්‍රපටි බල බල රටේ නැති විකාර බලබල න ඊළඟට ප්‍රවෘති දැ ප්‍රවෘති වනත් තින් බලඩ කියන්න බලන්් එපා කියනවා ඇරහිට දෙයක්නෑ. ැති ප්‍රෘතිවලය ප්‍රෘතිනය වෙන ගොඩක් දුරට ඔලු අවුල්ලවෙන්නද ඔලු අවුල්ල නො එකක් දිහ බලාගෙන නිටයාම දැන් ඒව අයින් කරඩ බෑ මොකද වෙලාවන ඒවටම කාලය කාල ගොඩක් අපි දැම් වෙලාවනෑ එනිසක් කිප්පං ඉක්මනින්ම වැෑයම් කරඩ මොකටද මෙන්න මේටිකවත් කරගන්න දැන් ඔන්න එහෙනම් වැඩීටි ඇත්තන්ට තියනෝ වැඩක් අමතර දේවල් මෙච්චරකාලයක් කරගෙනාපු යව ත දැන් කොරගෙන අන්ඩහා දන්ඩ එ පාපු විදිී වෙනස් කරන්න ඩෝන වැඩිපුර ධර්මය පැත්තට හැරෙන් ඩෝන කරං ආපු විදියට නයි අන්්ඩිපා අන්තිමේදී ලොකු පීඩනයක් එෙනවා. එනිස ඉක්මනින්ම දැම්ම අය හිටනෙවෙයි. දැම්ම මේ මොහොතේදීම වැෑයම ආරම්භ කරණ්ඩෝන වීර්ය ආරම්භ කරණ්ඩෝන මෙන්න මේ කටයුතු ටික අත් කරගත්. මොනවද හොදට ධර්මය අහන්ඩ දැන්ව එකේකේව හන්ඩිපා. ගෙවල්වල ඉන්න ඇත් එක පැටලිල් නම් හම්බෙන විශ්රාම් වැටුපෙන් හරිකමන්නේ වෙනම රේඩියුව එකක්කේ මරගෙන නේ දැන් පැවිසි අතරින් බණ තියවන්නේ. පටන්ගන්න බණහන්. දැ වෙනවෙනේවාහන්නයන් දෙපා වෙනවෙන කියවන්නේ අන්ඩ එපා පටන්ගන්්ඩ බණපොත් කියවඩ. එතට හොඳට ධර්මේශවනය කරන්න හොඳට ධර්මේශ්‍රවනය කරන්න. හොඳ ටහගෙනින් එතකොට තේරෙයි තේරුණත් නැතත් මොනදහඩ ඕන. ධර්මය අහ. පිරිත් අහඩ ඒවත් ධර්ම යසීමනේ. මොකද මේ ධර්මය අහනව කියන එක පුහුණු වෙන්නේ කන්න කංවලට පුහුණු කරගණ්ඩ ධර්මය. ඒ වටි නොව. දැ යඩ නහදන් යපි. හැමදාම මෙම බණහන්ඩ හම් වෙන්නේ. දැන් අද ගොඩාත් දෙන්නේ කියනවා. පුදුම විදිට බණහන්ඩ හම් වෙෙන්නේ නිතරම බන දැන් පැයි විසිහතරම බණයනවන්නේ අප පන්සල්වෙල කොච්චර දැම් බණ කියනවාද. හැම තැනම බණ හොඳට මතක තියා ගන්න. මේ බණහන්න හම්බෙන එක තව කොච්චර කාලයක්හම්බේද කියල කියන්න පුළුවන්කමක් නෑ. මේ ධර්මය එහෙන සමාජයේ වැඩිපුර ධර්මය එහෙන ප්‍රබෝධමත් කාලයක් මේ උදා වෙලා තියනෙ. මේ ප්‍රබෝධමත් කාලේ හැමදාම තියයි කියල හිතන් ඩෙපා. මේ ප්‍රබෝධය නැතිවෙල යන්න පුළුවන් බැරිද පැවිසි අතර එම මාධ්‍යෝසය ධර්ම දේශන විහිදුනාට මේ විහි දෙන්නේ දායකෝ දායකත්ව දරණ නිසයි. නැතම් මේව කරන්න පුලුවන්ද කරන්න බෑ මිනිස්සුන් තාර්ථික පහසුත් අයනකොට මොකද වෙන්නේ දායකත්ව ග්ඩ ලේසි නෑ වියදං කරඩ විදික් ධර්ම දේශනා සංවිධානය කරන්න විදියක් න එතකොට ඔක්කෝම බිඳ වැටෙන්ට පුළුවන්ද බැරිද පුළුව. කොරෝනාව සංගතයාව යන්තන් ඇදගෙන ගියා මොකද යම්කිසි මට්ටමකට ලොකු පලවෙනිුවදුරක් අප කියම් කිසි කාලයකටාපු ලොකු වුවදුරක් හැබැයි ප්‍රථම එතට ඉතිරිකරපු ඒවැයිෙන් ඇදංගිය. එක ළඟ එහම දෙකතුනක් ආවත්මකක් වෙයිද. න? ඊළඟ මොහොත අපට කියන්න පුළුවන්ද. පෙන්නද්ද මේ ලෝකයේ තියෙන තත්ත්වත් එක්ක ගාසා තීරය ගැගත්තුව තහ සුසට හදපු ගොඩනැගිලි සමතලා වෙන විදිී. මිනිස්සු රාගේ මත්තුලා දවේශයෙන් මත්ලා මදේ මත්ල මෝහෙ මත්වෙලා දුවනොවා ගැටෙනවා. ඉදිරියට යන්න යන්න රණඩුවෙනවා මානුෂය ධර්ම නැති වෙනවා එන්නන නැතිවෙලා නැද්ද. ද මේ මේ වැඩිහිට ඇත්තුෝ ඉස්සර ගම්වල හිටපු මිනිසුන්නේ. ගමකතිබිච්ච සුන්දරත්වය ඒ සහයෝගී බව ඒ සමගිය දැන් සමාජිත් තුල තියෙනවාද. අ්‍ය ඕන්නේ ගෞරවය වැඩිහිටියන්ට දක්වපු ගෞරවය දැන් එන්න එන්න මොකද වෙන්නේ. අවවාදය අදීපපු ගමන් හෙල්මටලින් ගහලගහල මරණ මට්ටමට ඒ ගැන දවේශය දැන් එන්න මිනිස්සුන්ට මේ රටේ ලෝකන්න මිනිස්සුන්ට තදවෙනවා වැඩි. ඒ නිසාහරි භයනකයි. ොට ගේ පිරිහිමින් යනකොට මොකොද වෙන්නේ අයත් බනහ්ඩ ලේසි වෙන්නේ එක පැත්තා. ඊළඟට තව කොච්චර කාලයක් අපි මේ ලෝක ජීවත්වෙයිද. ඒ නිසා හොඳට බනහන්ඩ පිරිත්තාහ ධර්මය අහලා කනට හුරු කරගන්න මොනවාද ධර්මය හුරුව වැදගත්ද නැද්ද බුදුහන්දදුර දේශනා කලායික. තේරුනත් නැතත් ධර්මයට හුරු වෙන්න මේ කං හුරු වෙන්න ඕන ධර්මයට. දහම් ස්වරයට හුරුුවෙන්ට ඕන. සුතාකි වේකයි. දතා දැවුව එකකේ වෙහිත්වල රඳවගෙන ඉන්නේ තියෙනවා න එකේකේව අතීතයේ සිද්ධින අතීතය කොරපුවා කියපුවා ගියපුවා ගියපුත් තැන් එකක් කෙන කරපු දේවල් ඕත් තියෙනව නහිතේ හොඳට ැ සමාරයට අද උදේ කාපයක මතක නෑ හැබැයි අවුරුදු විශස්සකට තියකට ඉස්සල්ල කකුල් මාටුවෝ දාාපයක මතකයි තේරුමක් නැති මතකයක් නක ධාරණය කරගෙන ඉන්නේ තේරුමක් නැති දෙයක් අං ඒවා හිස්කරලදාන් අස්කරලදාන්ට ඒ වස්කරන්න පුළුවන් කොහොමද හොඳ දේවල් පුරුවගන්න හොඳදේ පුුවන් හොඳ මතකයන් පුරුවගන්න එතවට ධර්මය ධාරණය කරගන්න දතාකිවේකයි දට ධර්මය හිතේ ධාරණය කරගන්න එතකොට මත කිතියෙන්ට නුමොනවාවද ධර්මය ධර්මය මතකිතියාගන්න හොඳට ධර්මය සජ්්‍යායනා කරන්න ඳදට ධර්මය සජජායනා කරන්න නවෑඇතන්ට නං දම්ම පදේ කියවන්ඩ පුළුවන් ගා තටික පිරිත්පු තරගෙන පිරිත් කියන්න්න පුළුවන් බැරිද දවසකට පිරිතගානිකන්න. ඔහම පිරිතක්ම උච්චාරණය කරන්න හරික්‍රම වනත් අන්තර්ජාලයේ තියෙනවද නැද්ද අන්තර්ජාලයේ සූත්‍රය නමගාපු ගමන් ඒ සූත්‍රය සජ්ජායනා කරන ඒවයිෙනවා පිරිත් පොත අරගෙන ඒ සූත්‍ර සජ්ජායනාව කරන්ඩ වච්චසා කටින් කියන් දෝන. කටට හුරුවෙන් දෝන ධර්මය. කටට හුරුෙන් දෝන. ඊළඟට ඔය අතීත සිද්ධි කල්පනා කර කරන්න නැතුව. අනාගතයේ මොනව මට වෙයිද කියල කල්පනා කර කරන්න නැතුව ඒ තේරුම්න් ඇතිව කියල බද න්දරු පෙන්වුව ඇයි. අතීතිීවර වෙච්ච එකක් කනාගතය ආපුනැතිකා. ඒව ගැන කල්පනා කර කරන්න නැතුව ධර්මය මෙනහි කරන්න වර්තමානය ධර්මයෙන් ශක්තිමත් කරගන්න ධර්මය මෙනහි කරන්න. ඊළඟට ධර්මය ජීවිතයට ගලපාගන්න හැම මොහොතකම ධර්මාණුකූලව බලන්න පුරුදුෙන්ඩ දැ වයවුරුදු සමයකෙන් විශේෂයෙන් එකට එන්ඩෝනද නැද් වෙනවා. කිප්පම්වායාම පණ්ඩිතෝ භවික්මනින් වැයන් කරන්න. ඒනම් දැන් දැන් දැම්ම මොකදද කරන්න ඕ හොඳට බණහන් හොඳට ධර්මය හිතේ තියාගන්න හොඳට ධර්මය සජ්්‍යායනා කරන්න ධර්මය මිනිහි කරන්න ධර්මය ජීවිතයට ගලපාගන්න එතකොට මොකද වෙන්නේ. ඒ ධර්මය හුරුව, තමන්ට සැනසීම පිණිස හේතුවෙනම්. උන්නඒ කටයුතු හරියට කරන වනම් සක්කාදිටි විචකිච්චා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්මතුන නැතිකරන්ඩ බැරිකවක් බැබෑ කිය කියා කියන්නේ උනන්දුව කොයිතාක් දුරට කරලද. සාමාන්‍ය අපි දන්න විභාග කරඩ බෑබෑ බෑ කිය කියැකිව්ට මේක නම් කරන්න බෑ කිය ඇඩුවට කරඩ පුළුවන්ද බැරිද කියලා තීරණය කරන්ඩ කළ යුතුදේ කරල්ලා තියෙනවා ද ඕකනේ වැදගත්වේ නනේ. සමහර ළමයින්න මට පාඩන් හිටින්නේ. මට පාඩං හිටින් නෑ හිටිින් එෙමනෑ හිටි එෙම නෑ කියනවා. පාඩන් හිටින් නෑ කියල කියන්න? පාඩන් කරලා තියෙනවාද. සමහරයිනේ පාඩන් කරනවා කියන එක පාරක් බැලූහම පාඩන් හිටිනේවා නෙවෙයි තියෙන්නේ. එකඒ කෙනගේ මනසානුව කෙනෙකුට පාරක්කිව්වාහම මතක හිටිනො පාඩන් හිටිනෝ. තව කෙනෙකුට දවතාවක් කියන්න්න ඕන තව කෙනෙකුට පනස්වතාවක් කියන්න ඕන තව කෙකුට සියවතාවක් ඉදර කියන්න ඕන සියවතාවක් හරි කියලා ඒක උනන්දුවෙන් කරගත් තහම පාඩන් හිටි නවා හිටින්නැති එකක් නෑ. මේක වෙනස තියන මොකක්ද. එක එක්කෙනට සමාරකට කර්මාණු රූපය වෙන්න පුළුවන්. එක පාරකිවවාම තේරෙන් අයින්නවා තව සමාරයියට එක පාරකිව්වාම තේරෙන්නේ නෑ. එනිසා දහස් සැරයක් විතර කියවන්න ඩෝඕන මෙතන ති තේරෙන්නේ නැති අය නෙවේ ලෝකන්නේ තේරෙන ඔොක්කොටම එක එක්කෙනට තේරන්න යොමුවෙන්න ඕන ඒ සඳහා වීර්ය වැඩිවෙන්න ඕන ඒහම එකක්තියනවා. මේ ලෝකයේ ඕනුම කෙනෙකුට ඉගැනගන්න පුළුවන්ද බැරිද පුළුවන්. එතකොට මොකක්ද මේ බෑ කියන්නේ. බෑ කියන්නේ තමන්ගේ තමන්ට යමක් ග්‍රහණය කරගන්න පාවිච්චිකර්ඩ ඕන ප්‍රමාණය කොයි වගේද කියන එක දන්නේ ඕනම කෙනෙකුට කවිපාඩන් හිටිනවාද නැදද. හිටිවා. වයිසට ගියා කියලත් බේදයක් නෑ තරුණ කාලෙක පාරක් කවයක්ක් කිව්හම මතක හිට්ටන දැ වයිසට යන කොට එක පාරකිවාම හිටි නැත්තන් දහවතක් කියන්න ඒත් ඉට නැත්ත විසිවතාවක් කියන්න. ඒත් ඉට නැත්තන් තිස්වතාවක් කියන්න සියක් වතාවකිතර කිය හි නැත්ත මට විලක කියන්. අභියෝග කරනවා හිටි නොමයි ඒගැන පාඩං හිටින හැමෝටම ඒ සඳහා කැපකිරීම් කරණ්ඩඕන ප්‍රමාණය වැඩි එතකොට හොඳට ධර්මය හුරු කරගන්න වනං ධර්මයට යොමු වෙනවනං අන්න එබඳු කෙනෙකුට පුළුවංකම ලැබෙනවා යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න ඒ තුළින් සීල සමාධි ප්‍රඥ දියුණු කරන්න ඒවගේම තමයි අපි තු මේ භවිදි සෝවන්වෙඩ ැරි වුණා කියලා සෝවන් පලට පත්තුනොත් බව කීපයක් ඇතුලතදී ධර්මාවබෝධය ලබන්ට පුළුවන් සෝන් වඩ බැරි වුණකම් අර ධර්මය හුරු අපිට වැදගත්වෙනවා ඉක්මම් භවයකදී ධර්මාවබෝධය ලබාගන්න එතකොට අපිට පුළුවන් ඊළඟ භවයේදී හෝ මේ ආපු ගමන් මගේ තවත් අධියරක්වාගේකක් ඉස්සරහට යන්ට බ එකට භවේදී හඳට ධර්මය හ්ඩෝන ධර්ණය කරඩෝන සජ්්‍යායනා කරණ්ඩෝන මෙනහි කරන්ඩෝන ධර්මය හුරු කරගන්න ඕො. ඒ ධර්මය හුරු කරගත්තාම අ බුදුහාමුදුරෝ දේශනා කරනුවනේ එබඳු කෙනෙක් නගරය මැද හදිසියේ මියදුනත් උපදින්නේ සම්ය දෘෂ්ටික දිව්‍ය භවයක ඒ න දිව්‍යලෝකයේ කියනකොටත් දි්‍යලෝකෙත් තියෙනවා වන පිණිස්ව හිත යොමුකරන්ඩ පුළුවන් දි්‍යලෝකසාහ බැරියේ වනේ ඉ බැරි තැනකට ගිහිල්ල බෑන නිවන්දකින්ඩපැ අපි ඒනිසා නිවන පිළිබඳව අවධානය යොම කරන්න්න පුළුවන් තැකට යන්න නං මේ කටයුතු අපි කරන්න නැතකොට මොකද වෙන්නේ නගරය මැද හදිසි අනතුරකින්මිය දුන්නත් ඒක යන්න සිහිය නැතිව මැරෙන්ඩ වුනත් සිහිය නැතිව මැරෙන්ඩ වුණත් ඒකෙන උපදින්නේ කොහෙද දෙව්ුලොව අපිසාමානෙන් හිතාගෙනින් නොනේ සිහිය මලොත් සිහිය නැතුව මලොත් යට එහෙම එකක් නෑ සිහයෙන් ගට යනයත්ති නො යට යන අඇති න්න සිහියනැතු ුට යනයති නො යටට යනය එන්නවා. බලපාන මොකක්ද පුහුණුව කොයි තරන්දු දුරට ධර්මමාර්ග පුහුණු කරලද බුදහන්දුර දේශක ොහොඳ පුහුුවත් තියෙනවානං. සී මුලා වෙලාම දුනත් උපදින්නේ දෙවුලොව එතුකොටේ දිව්‍ය ලෝකි තියෙන වාසිය තමයි මේ අහගෙන ගියපු බණටික අයත් අහඩ පුළුවන්. දෙ ඇත් හොදයට ම මේ කියපු ටික කලානම් කරනවා නං මැරරිනොන අප යොක්කෝම ට පස්සෙත් මං ඉතින් කො ඇරි බණකට ගිහිල්ල සමන්තා චක්කවාලි සු අත්‍රා ගච්චන් තු දේවතා කනු ට ගල්කිස්සේ සෝමහන් අන්ද අඳුරු බනක් කියනවා යං කියලවාගේ එඩ පුළවා දෙියන්ට ආරධනා කරන කොට එඩ බැරිේ මෙහිදීත් ඇහුවා ගිහිල්ලත් ආණ්ඩනවා මේ කටයුත්ත කරගෙන අන්ද පුළුවන්. මේදිිහොඳට බනහල්ල තියෙනවා නම් ඒ බවිද අපිහිතමු කොයාරි සංචාරයකම යෙදිල ඉන්නවානං එම යනවාන යනකොට පන්සලක් පැත්තම් පිරිතක්කේම හනකොට හුරුවක් දැනනවා. සෞුම්ය ඒ හඩ ඒස්වරය මට අහල හුරුයි හමන යනකොට කාගැරි කටහඩක් ැවුනම හරි හුරු කටහඩක් පොඩ්ඩ කන්දෙ ඩෝ නැහෙම නැවතෙන් නැද චර නවතිවාද ලස්ස නහඩක් නං ලස්සන කරුණු නං පර බස්සික කිය සමරට ිස්සරවල්ටකින් බැල ආයිත්තන යදගෙන ඒ මුණ අද මේ කියන්න හරි ලස්සන හඩක්නේ ඒ හුරුව ඒවගේ තමයි එතුට හඳුරනවා මේ මේ හඩ නිවන පිණිස ේතුවන හඬක් හිතේ නිවීම පිණිස හේතුව හ්ඩක් ඒ නිසා ගිල්ල බනාහල සැනසිච්ච යක්කු ඉන්නවා හලතියෙනවාන කතා යක්කු ජේතවනරාමේ ලගින් යනකොට බුදහාන්දුර හන්ඩයිල සුඳුරු ස්වරයක් යන්ඩෝනේ පැත්තට අහන්ඩ බනාල හුරුවති බිච්චා සසරේ. ගීල බුදුහන්දරය බනහල සැනසිල්ල තියෙනවා. ඒවගේ පුළුවන් ඒ හුරුවතිෙන් ඕන හැබැයි ඒක බුදුහාම් දුෘපමාවකින් පෙන්නවා බෙරහන්ඩ හඳුන්න්න කෙනට ලෝකෙ කොහ ගියත් බෙරහණ්ඩක් ඇහුුණනොත් කියන්නට පුළුවන් මේ එහෙන්නේ බෙරහන්ට ද ඔයත් යක් බෙරේ හන්ට අඳුනනවාද යක්බෙරේ හ දවුල හ දවල ගහණන් දැන්න ඇතිවුණට හඬ දන්නවන්නේේ තම්මැට්ට මේ හ හඳුර නද ගහඩ දැන්න සමමාරුව හැබයි හඳුරනවා එතුවොට ලෝකෙ කොහේ ගියත් අපිතුම ඇමෙරිකාවවිගයා කියලේ අ ෙදර සුද්ද තම්මට්ටමක් ගහනවනම් අපිට කියන පුළමි සුද්ද ගහන්න තම්මටමන්නේ හැබ අප ගහන්න දන්නෙත් නෑ අපේ දන්නවා මේ ගහන්නේ තම්මැට්ටම මේ ගහන්න දවුල මේ ගහන්නයක් බෙරේ මේ පිමින්නේ හක් ගෙටිය හඬ අඳුරන කෙනාට ඒ පැත්තට යොමුවෙන්න පුලුවන්කම තියනවා එමන එහෙමවත් පුහුණුවක් ලබාගන්න රාගේ පෝෂණය කරකරා තවදුරටත් යන්ඩිපා දවේශය මදය මෝහේ පෝෂණය කරකරා තවදුරටත් යන්ඩෙපා ඇලෙමින් ගැටමින් යන්්ඩ උත්සාහ කරන්්ඩො දැන් ඇති දැංගහින් වැටෙන්න බලාගෙනින් නිදුුණු කොලයක් වගේ. මාර්යලඟ ඉන්නේ. මරු වසගේට යන්න කිට්ටුයි බොහෝම කිට්ටුයි. ජීවිතය නම්බූ ගහ. මාරයා විසින් කපාගෙන කපාගෙන ගිහිල්ල අන්තිම පුොරෝ පහර ගහන්න මාරය පොරවූත්සං ඉන්න ොහොත වෙන්නත් පුළුවන් දැගේ නමොකදද කරඩඕන. කිප්පම් වායාම පණ්ඩිතෝ බව දැම් මේ පිනව පිනවා කාමේ පස්සේ දව්වා ඇති දැන් ධර්මය තුළ හිත පිහිටුවන්න. හොඳ එයට බණහන්ඩ ඔන්න කරන්න ඕන වැඩ ටික. දවසකට අඩුමගන්නේැ වයිසක කෙනන්න දවසකට බණ තුනක්වත් අහඩ දැඟමයි උදේ එකයි දවල්ට එකයි ආයි රාත්‍රියයට එකයි බෙහෙත් ගන්න විදිහටම බණටිකක් හනුවනං හොඳයි උදේට කාලාක එක පාරක් බෙත් බොනොනේ බෙහෙත් කයට බන හිතට කයට දෙන බෙතත් පෙත්ත බීලහෙම හිතට දෙන බෙහෙතත් ගඩ ඒ තමයි ධර්මයේ දම් මෝසද සමන්නත් . ධර්මය කිය නෞෂ දෙයක් තුංවෙල ගණ්ඩ පැයපෑගානේ න අඩුමගානෙ බණතුනක්වත් වයිසකට ගියපුගෙන කහනුවනම් හොදයි. එනිසා ධර්ම අහන්ඩ ධර්මය තුළේ ජීවත් වෙන්ඩ ඒ අපට අවසානදි සැනසෙන්නට හේතුව බෝට පත්වනම්. ඒවගේ මගපල ලබන්න හේතු අබවට පත්තනෝ. මඟඵල ලබන්නට නොහැකිවුනොත් ඊළඟ භවේක දි්‍යාරි මාර්ගඵල ලබන්න මේ පුහුණෝපකාරී වෙනවා. එනිස පුහුණුව ලබන්න. මේ තුළ යෙදෙන්න්න. ඒ සඳහා මේ දම් දෙසුම හේතුවේවා වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකා සට්ටහාචබුම් මට්ටා දේවානාගා මහිද්දිිකා, පුඤ්ඥන් තං අනුමෝදිිත්වා චිරංග්‍රක් කන්තුශසනං, චිරං්‍රක් කහන්තු දේශනං චිරං්‍රක්කහන්තු තුවං සදා අදමය උතුම් ධර්ම දේශනාවේ දායකත්වය ධරමින්. කොමර්ශල් බැංක්වේ සේවය කරලා විශ්්‍රාම ලැබූ. මහත්ම මහත්මීන් පෙරනම් සඳහන් කළ පරිදි. චන්දන ගුණසේ කර මහත්මා රංජනෙදිරිවීර එල්LCKේ පතිරණ සුනිල් ජයසේන කේපී නන්දසිරි ගයා මනම්පේරි නලින් ප්‍රනාාන්දුු මබේෂේකර යන ඒ මහත්තුරුත් ඒ වගේම සවිත්‍රි රණවීර මහත්මියය පපුල්සරා සේනානායක මහත්මය ඇතුළු. කල්ල්‍යාන මිත්‍ර පිරිස බලාපොරොත්තු වන පරිදි. මීට මාස තුනකට පමණ පෙරාතුව තමන් සමග කාලය ගත කරලා. ජන්මාන්තරගතවන්නට දනු අංකතුන් සි අතලෙ සයින් එක ඒ තල්පිටිය දකුණ වාදුව යන ලිපිනේ පදිංචිව සිටි, මල් බැක්ව ශ ාමික ේෂ්ට කළමනා කරු දම්මික දීපල් හතුරු සිංහ මැතිතුමන් මේ පින්ං අනුමෝදන් වේවා. ඒ ඇතුළු කොට ඇති පින්ංකමටට සහසම්බන්ධ වන දායකත්වය දරපු මුලින් සඳහන් නම් සඳහන් කළ ඒ කොයිකාගේත් නමින් පරලෝ සැපත්වෙච්ච. යම්තාක් දෙමාපිය ඥාති හිතමි්‍ර ගුරුවර සහෝදරාධී පිරිස වෙතෝොත්. හැම පින් අනුමෝදන් සසරු දුකින් නෙතරව උතුම් නිවනින් සැනසිත්වා කෙන අදහසින් මීග ඥාතීන්ට පින් දෙෙමු ඉදම් මේ ඥාති නංහෝතු සුකිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාති නංහෝතු සුකිතා හොන්තුඥාතයෝ ඉදම් මේ ඥාති නංහෝතු සුහිතා හොන්තු ඥාතයෝ සම්ය දෘෂ්ටික දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා රට ජාතිය සම්බුදධ සාාසනය යෙහෙන් ආරක්ෂා කරත්වා. විශේෂයෙන් අද මේ පින්කමට සම්බන්ධ වෙනවා පරලෝස පත් දම්මික දීපල් මහත්මාගේ බිරිඳ දම්මිකාහතුරු සිංහ මහත්මිය ඒ වගේම පුතුනුවන් ලේලිය ඇතුළු කොට ඇති. පින්කමට සා සම්බන්ධ වෙච්ච චන්දන ගුණසේකර රංජනෙදිරිවීර එල්සීකේ පතිරණ සුනිල් ජයසේන කේපින් අන්දසිරි ගයා මනම් පේරිෙන් නලින් ප්‍රනාාන්දුු CM, අභේ සේකර සවිත්‍ර අනවීර, පුල්සරා සේනානායක යන මහත්ම මහත්මීන්ටත් පවල්ලොල හැමෝටමත් ධර්මශ්‍රවනය කළ රටලෝ වැසිියලු දෙනනාටමත් දිදුල කාරය මණ්ඩලේටත්. නිදුක් නීරෝගි සුව කායික මානසික සුව දෙවියන් යාශිර්වාදෙන් සැලසෙත්වා දෙවියුත්තුම් නිවනිින් සැනසෙත්වා කියල දෙවියන්ටත් පින්දිෙමෝ. ඉතාාවතාච අම්හෙහි සම්භතම්ප්ඥ සම්පදං, සබේදීවානුමෝදන්තු සභ සම්පත්ති සිද්ධියා ඉත්තාාවතාච අම්හෙහි සම්භතම්ප්ඥ සම්පදං ස්බේදීවානුමෝදන්තු සබභ සම්පත්ති සිද්ධිය ඉත්තාාවතාච අම්හෙහි සම්භතම්ප්‍ය සම්පදං, සබ්බේදේවා නුමෝදන්තුූ සබ් සම්පත්ති සිද්ධියා මෙසේ රැස්කරගත් සකළ කුසලා නිසංසයන්ගේ බලයෙන් කාටත් සසරදුක් නිමා කොටුතුම් නිවනිින් සැනසෙන්න්න. මෙ පින් හේතු වේවා වාසනා වේවා කියල සාදු කියල නිවන් පතන්න. ඔහම වැදගන්න අභිවාදන සීලිස් නිච්චං වද්ධාපචායිනෝ චත්තාරෝධම්මා වඩ්ඩන්ති ආයුුවන්නෝසු කම්බලං, ආයුරා රෝග්‍ය සම්පත්තියේ සග්ග සම්පත්තිමේ වච්ච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතයේ සමිජ්ජතු සොපිනතුන ගෙවුණු හෝරාව තුළ විශ්වාස කරනවා වේජීවිතයට ඉතාම වැදගත් වටිනා කිය ආදර්ශ කරනාවක් ඔබ ජීවිතයට හදාගන්න පුළුවන් පාඩම් කරනාවක්. ගෙවුණු පැ තුළ විශය වුණු සද්ධර්ම දේශනාව නොවට ැනගන්නට ගෙන ගට හැ ැව කැයි අපි ශවාසකයනවා. මේ විශ්වාසයන් තුළ ඔබට අපට කියන්න තිබන එකම කාරණාව තමයි දැවිදැවී යනන්‍යනේක විද දුක් ලෝමිනස්සයෙන් සපිරි මේ සංසාර් ගම්න තුළේ අපට ඔබට ඉතාමත්මනින් නිවනකාරායන්ට හැකිඩාක්ව බෙනවාන් එයයි අපේ ප්‍රාර්ථනව යුත්තේ. එස්සීරු ප්‍රාර්ථනාවන් යහපත් ප්‍රාර්ථනාවන් බවට පත්වෙන ඉදිරි අනාගතකටඔබට ආසිර්වාදධ ප්‍රර්ථනා කරමින් කර්මියය පින් මන්ත දේශකයන් වහන්සේටඒ වගේ මුතුන් දායකත දරම් දේශනා වෙනුවෙන් සැද හැති බැති පපරදායකත්ය ලබදදු හැම දෙෙනගේ පත්. දයිලොක්තිරියන්ක දාහත පියටවී අංකක සය දහතොස්සේ මුතුම් දායකත් දරම්දේශනාව ශ්‍රණය කළ සූහසත් ලාංකීය ලෝක බෞද්ධ ජනතාපගේ. සියලු සතුන්ටටුම් යහපත් බලාපොරත් විශ් දවවයි ප්‍රාථනා කමින් ඔබෙන් සමුගණටයි මේ සූදානම ඔබ හැම දෙනාටම මතු දිදුරනනා නාගතයක්. prarthana karna